ආයුබෝවන් ඔබ සැමට සුබ දවසක් අද ක්‍රිස්තු වර්ෂ 2015 වූ ජනවාරි මාසේ 22 වෙනි බ්‍රහස්පතින්දා දිනය අද දිනේ ඉර උදාව පෙරවරු 6 පසුවේ විනාඩි 28ට ඉර බැසීම පස්වරු 6 පසුවේ විනාඩි 15ට රාහු කාලය දිවා කාලයට පස්වරු 1 පසුවේ විනාඩි 49 සිට පස්වරු 3 පසුවේ විනාඩි 18 දක්වා පවතිනවා राहु काले रात्रि कालेट रात्रि एक पशु विनाडी पनस्तुने सिट रात्रि तुन पशु विनाडी विशिहतर दक्वा पावतिन्नी अद दिन मरुसितन दिशाव दकुन दिशावाई ओबट ओनेम कटयुत्तक संधा अद दिने तुलुदी शुभ दिशा वशेन बटहिर दिशाव युदा गन्नट पुलुवान मेष लग्नय इता अवंकव धैर्य संपन्नव इदिरिपत्तन कटयुतुवल नायकत्वे सह पेरमुन मूलिकत्वे गनिमिन कटयुतु करन दिनयक वशयेन तमयि मेष लग्न हिमि ओबट अद दिनय पेन्नुम करन्ने तन्पत् दने उसस् वर्धनयक एति कर गनीमे दडी चेतनावकिन युतुव उत्साहवंतव कटयुतु करन निसा ओब व्यापारिक क्षेत्रयक निरत वन्ने नम एकी अरमुनु බොහොමයක් දුරට ඔබට සාර්ථකත්වයට පත් කරගත හැකි වෙනවා අධ්‍යාපන ශාස්ත්‍රයේ නිරත වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් සොකීය අනාගත අරමුණු තවදුරටත් වැඩි දියුණු කර ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන වැඩිහිටියන්ටත් තම අරමුණු සහ බලාපොරොත්තු සාර්ථකත්වයට පත් කරගත හැකි වෙනවා කෙසේ නමුත් සෙම් රෝග හතිය ඇදුම වැනි තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තවදුරටත් සැලකිලිමත් වීම ඉතා යහපත් වෙනවා. වෘෂභ ලග්නය අනාගත තීරණවල හදිසි වෙනස්කම් පෙන්වුම් කරන දිනයක්. තමන් සැලසුම් කරපු අරමුණු අතරමඟදී වෙනස්කොට නව අරමුණු කරා සිත් යොමුන බවක් පෙන්වුම් කරනවා. මෙනු ඔබ අධ්‍යාපන ශාස්ත්‍රයක නිරත වන ශිෂ්‍යාවක ශිෂ්‍යයෙකු නම් තම අනාගත අධ්‍යාපනික විෂය ධාරාවන්ගේ විශේෂ වෙනස්කමක් පෙන්눔 කරන දිනයක් වෙනවා. ඔබ වැඩිහිටි වියේ පසුවන රැකියාවක් කරන පුද්ගලයෙකු නම් ඔබගේ රැකියාවේ අරමුණු වල සහ තීරණ වල හදිසි වෙනස්කම් පෙන්눔 කරන දිනයක්. විශේෂයෙන්ම රැකියා ස්ථාන මාරුවීම් අපේක්ෂා කළ අයගේ එකී අරමුණු සහ බලාපොරොත්තු සාර්ථකත්වයට පත් වෙනවා. කෙසේ නමුත් දනහිස් සන්ධිගත රෝග මාංශපේශීන්ගේ වේදනාව ආදී රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් තවදුරටත් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙනවා. මිතුන ලග්නය තම ආදායම් තත්ත්වයේ උසස් දියුණුවක් අපේක්ෂා කරන අරමුණකින් කටයුතු කරන දිනයක් වෙනවා. ඔබගේ ගේ දොර ආදී අලුත් වැඩියා කර ගැනීමේ අපේක්ෂාවකින් සහ අරමුණකින් ඔබ පසුවන්නේ නම් ඒ සඳහා ඔබ ණය මුදලක් ඉල්ලුම් කරේ නම් එම අරමුණ සාර්ථකත්වයට පත්වෙන දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම පරිබාහිර පුද්ගලයන් සමග කටයුතු කිරීමේදී බොහෝ විවෘතව අවංකව කටයුතු කරන නිසා අන්යන්ගේ ප්‍රසාදය දිනා ගැනීම ඔබට අද දිනය තුළදී අපහසු වන්නේ නැහැ. කෙටි ගමන් බිමන් සඳහා විදේශ ගත වීමේ අරමුණකින් ඔබ කටයුතු කරන්නේ නම් එම අරමුණ සාර්ථකත්වයට වගේම ප්‍රගතියට පත් වෙනවා. කෙසේ නමුත් ඔබ බඩවැල් ආශ්‍රිත තන රෝග අජීර්ණ රෝගාබාධයන් පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් වීම ඉතා යහපත් වෙනවා. කටක ලග්නය ඇසු පිරු තැන් ඇති නුවණකින් යුතුව කටයුතු කරන දිනයක් වශයෙන් තමයි
කටක ලග්නීමේ ඔබට අද දිනය පෙන්눔 කරන්නේ ඔබගේ දැනුම ඥාන ශක්තිය තුලින් ඔබ මිලමුදල් උපයන උපදේශකවරයෙක් ගුරුවරයෙක් නම් ඔබට අද දිනය ඉතා යහපත් දිනයක් වශයෙන් හඳුන්වන්නට පුළුවන් පරිබාහිර පුද්ගලයන්ගෙන් බලාපොරොත්තු නොවූ අප උපකාර ලැබෙන දිනයක් වශයෙන් උත් අද දිනය හඳුන්වන්නට පුළුවන් අධ්‍යාපන ශාස්ත්‍රයේ නිරත වන කුමන තරාතිරමක අයකු වුණත් ඔබට අද දින තුලදී ඔබගේ අපේක්ෂිත අරමුණු සහ ඉලක්කයන් ජයගත හැකි වෙනවා විදේශගත අරමුණු වලටත් අද දිනය යෝග්‍ය වෙනවා මෙනු එවැනි අරමුණුකින් ඔබ කටයුතු කරන්නේ නම් ඔබට අද දිනය ජයග්‍රාහී දිනයක් කෙසේ නමුත් ශීර්ෂගත රෝග සෙම් රෝග අක්ෂි රෝග තත්ත්වයන් පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙනවා සිංහ ලග්නයේ බුද්ධිමත් ප්‍රඥාවන්තව ස්ථානුත ප්‍රඥාවෙන් යුතුව කටයුතු කරන දිනයක් අද දිනය සිංහ ලග්න හිමි ඔබට විශේෂයෙන්ම රැකියාවේ කටයුතු වලදී ඔබ ඉතාමත් පරිණත භාවයකින් යුතුව ප්‍රඥාවන්තව කටයුතු කරන නිසා අන්‍යයන්ගෙන් ඔබ කරන කියන කටයුතු වලට යහපත් සහයෝගයක් වගේම උපකාරයක් ලබාගත හැකි වෙනවා ඔබට වඩා ඉහළ තනතුරු වල ඔබගේ තනතුරට වඩා උසස් වූ අරමුණු වල යහපත් ජයග්‍රාහී බවක් පෙන්눔 කරනවා ප්‍රේමය ආදරි සම්බන්ධ ඇතිවන බලාපොරොත්තු බොහෝ බුද්ධිමත්ව සහ ප්‍රඥාවන්තව විසඳා ගන්නා බවකුත් පෙන්눔 කරනවා මේ අනුව ඔබගේ අනාගත සැලසුම් අනාගත බලාපොරොත්තු යහපත් ප්‍රගතියකට පත් කරගත හැකි වෙන දිනයක් වශයෙන් තමයි අද දිනය පෙන්눔 කරන්නේ කෙසේ නමුත් බඩවැල් ආශ්‍රිත ඇතින රෝග ලේ ධාතුවේ ඌෂ්ණාතික රෝග තත්යන් පිළිබඳව සැලකිලිමත් වීම ඉතා යහපත් වෙනවා කන්‍යා ලග්නය අවංකව බුද්ධිමත්ව සහ වේගවත්ව ජීවිතය තුල අනාගතය පිළිබඳව තීරණ ගන්නා දිනයක් වශයෙන් තමයි අද දිනය කන්‍යා ලග්න හිමි ඔබට පෙන්눔 කරන්නේ උසස් අධ්‍යාපනික ශාස්ත්‍රයන්හි නිරත වන අයගේ අනාගත සැලසුම් සහ බලාපොරොත්තු සාර්ථකත්වයට පත් වෙනවා පමණට වඩා අන්‍යයන් පිළිබඳව විශ්වාසය තබා කටයුතු කිරීම නිසා ඔබට මුදල් පාඩු සිදුවීමේ වැඩි ඉඩකඩක් පෙන්눔 කරන දිනයක් වශයෙන් උත් අද දිනය හඳුන්වන්නට පුළුවන් තැන්පත් ධනේ උසස් වර්ධනයක් පෙන්눔 කළත් අනවශ්‍ය වියදම් බහුලව යෙදෙන නිසා මිලමුදල් වියපැහැදම් කිරීමේදී නම් කල්පනාකාරී වීම ඉතා වැදගත් වෙනවා යටිබඩ ආශ්‍රය නැති වෙන රෝග හර්නියා වැනි රෝග තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව තවදුරටත් සැලකිලිමත් වීම ඉතා යහපත් වෙනවා තුලා ලග්නය බුද්ධිමත්ව සහ ප්‍රඥාවන්තව තීරණ ගන්නා දිනයක් වෙනවා අනාගතය පිළිබඳව සිතා බලා විදේශගත අරමුණු වලට ඉතාමත් යෝග්‍යයි විශේෂයෙන්ම පරිබාහිර පුද්ගලයන් සමග තිබුණු අනවශ්‍ය සම්බන්ධතා ගිලිහි යන දිනයක් වශයෙන්ුත් අද දිනය පෙන්눔 කරනවා ප්‍රේමය ආදරය සම්බන්ධ මෙතෙක් කලක් තිබූ යම් යම් බලාපොරොත්තු අරමුණු ආදිය අතරමඟදී වෙනස් වෙන සුළු බවකුත් පෙන්눔 කරන නිසා ඔබ හැකිතාක් දුරට ප්‍රේමය ආදරය සම්බන්ධ තීරණවලදී නම් ඉතාමත් ඉවසිලිවන්තව කටයුතු කිරීම ප්‍රඥාවන්තව කටයුතු කිරීම ඉතා යහපත් වෙනවා කෙසේ නමුත් ඔබගේ තැන්පත් ධනේ නිශ්චල දේපලවල උසස් වර්ධනයක් අපේක්ෂා කරන්න පුළුවන් ඒ වගේම ලේ ධාතුව ආශ්‍රිත නැති වෙන ඌෂ්ණාධික රෝග සමිහි රෝග තත්ත්වයන් පිළිබඳව තවදුරටත් කල්පනාකාරී වීම ඉතා යහපත් වෙනවා උච්චක ලග්නය
පමණට වඩා පරිබාහිර පුද්ගලයන් පිළිබඳව විශ්වාසය තබා කටයුතු නොකළ යුතු වන දිනයක් වශයෙන් තමයි අද දිනය වෘශ්චික ලග්න හිමි ඔබට පෙන්눔 කරන්නේ. උත්සාහවන්ත බව, ධෛර්ය සම්පන්න බව, චරිතය තුලින් ඉතා උසස් විදියට කැපී පෙනුනත් අන්‍යයන් පිළිබඳව පමණට වඩා විශ්වාසය තැබීම නිසා ඔබට මුදල් පාඩු ධනහානි වීමේ වැඩි ඉඩකඩක් පෙන්눔 කරනවා. ප්‍රේමයේ ආදරි සම්බන්ධ තීරණ නියත නිශ්චිත බවකින් තොරව කල්පසු වෙන බවකුත් පෙන්눔 කරනවා. මේ අනුව අද දිනය තුලදී ඔබ අනාගතය සම්බන්ධ හදිසි ෂණික තීරණ ගන්නේ නම් ඊටමත් ඉවසිලිවන්තව තීරණ ගැනීම යහපත් වෙනවා. අක්ෂිගත රෝග තත්ත්වයන් විශේෂම කර්ණ රෝග තත්ත්වයන් පිළිබඳව වැඩි සැලකිලිමත් බවක් දැක්වීම ඉතා වැදගත් වෙනවා. ධනු ලග්නය තම උත්සාහයට සාපේක්ෂ ප්‍රතිඵලදායි තත්ත්වයන් අත්පත් වෙන දිනයක් වශයෙන් තමයි ධනු ලග්න හිමි ඔබට අද දිනය පෙන්눔 කරන්නේ. අනාගතය පිළිබඳව පමණට වඩා සැලසුම් නොයදා අනාගතය පිළිබඳව නිසි අරමුණකින් යුතුව ඔබ කටයුතු කරන්නේ නම් ඉතා යහපත් වෙනවා. විශේෂයෙන්ම කටයුතු ආරම්භ කරනවට වඩා අනවශ්‍ය ලෙසට කටයුතු සැලසුම් කරමින් කාලය කාදමන ස්වභාවයකුත් අද දිනය තුලදී ඔබගේ චරිතය තුලින් දිස් වෙනවා. මේ නිසා ඔබ එකී අඩුපාඩුකම් නිවැරදි ලෙසට සකස් කොටගෙන කටයුතු කරන්නේ නම් ඔබගේ බොහෝ කටයුතු බොහෝ අරමුණු සඵලත්වයට පත් කරගත හැකි වෙනවා. මුත්‍රා අඩස්සිය වැනි රෝග තත්ත්වයන් පිළිබඳව කොඳු වැට පෙළිය ආශ්‍රයෙන් තිබෙන දුර්ලභයි රෝග තත්ත්වයන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතා යහපත් වෙනවා. මකර ලග්නය තම හැකියාවන් දක්ෂතාවයන් වැඩිදුරටත් වර්ධනය කර ගැනීමේ විශේෂ ඉඩ ප්‍රස්තාවන් සැලසෙන දිනයක් වශයෙන් තමයි මකර ලග්න හිමි ඔබට අද දිනය පෙන්눔 කරන්නේ. මේ අනුව ඔබ යෙදෙන ශේෂ්ත්‍රය කරන කටයුත්ත කුමක් වුණත් ඉතාමත් නිවැරදි ලෙසට සහ ක්‍රමානුකූලව අද දිනය තුලදී ඔබගේ කටයුතු අවසන් කරගත හැකි වෙනවා. විදේශගත අරමුණු සඳහා උත්සාහවන්ත බවින් නිතුව කටයුතු කරන්නේ නම් එකී අරමුණවල ඉතාමත් යහපත් ප්‍රගතියක් වගේම දියුණුවක් ඔබට අපේක්ෂා කළ හැකි වෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ නිරත වන්නන්ට ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ තරඟ විභාග ආදීට ඉදිරිපත් වන්නන්ට අද දින ඉතාමත් යහපත්. පාදවල දුර්ලභයි රෝග ස්නායුගත රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව තවදුරටත් සැලකිලිමත් වීම ඉතා යහපත් වෙනවා. කුම්භ ලග්නය සිටිවිලි අදහස්වල පුදුමාකාර වේගවත් ගුණයක් ස්ථානුත්‍ය ප්‍රඥාවකින් යුතුව කටයුතු කරන ස්වභාවයක් පෙන්눔 කරනවා. නමුත් ඇතැම් කටයුතු වේගවත් වීම නිසා කලබලකාරී වීම නිසා ඔබට පාඩු සිදුවිය හැකියි. මේ නිසා මුදල් යොදා කරන්නා වූ ඕනෑම ආකාරයක ගනුදෙනුවකදී ඔබ ඉතාමත් කල්පනාකාරීව සහ ඥානාන්විතව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. තම අනාගත සැලසුම් සාර්ථක කර ගැනීමට පරිබාහිර පුද්ගලයන්ගෙන් ඔබට උදව් නොඅඩුව ලැබෙන දිනයක් වෙනවා. විශේෂයෙන්ම ඉල්ලුම් කරන ණය මුදල් ආදිය ලබා ගැනීමේ විශේෂ ඉඩ ප්‍රස්තාවන් සැලසෙනවා. ගෙදර දොර කටයුතු වල දියුණුව සැලසෙනවා. කෙසේ නමුත් ඔබ සංධිගත රෝග තත්ත්වයන් පිළිබඳව හෘද රෝගී තත්ත්වයන් පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් වීම ඉතා යහපත් වෙනවා. මීන ලග්නය දැඩි මතධාරී ගුණයක් ඔබගේ චරිතය තුලින් දිස්සුනත් ඔබට ඔබගේ මතයනට වඩා ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන අයවලුන් සමග උනත් යහපත් ලෙසට සුවතශීලීව කටයුතු කළ හැකි වෙන දිනයක් වශයෙන් තමයි අද දිනය පෙන්눔 කරන්නේ.
විශේෂයෙන්ම අධ්‍යාපන ශේෂ්ඨයන්ගේ නිර්තවන්නන්ට සොකී අනාගත අරමුණු සහ බලාපොරොත්තු සාර්ථක කරගැනීමේ විශේෂ ඉඩකඩ ලැබෙන දිනයක් වෙනවා. විදේශගත තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ ආදී ඉදිරිපත් වීමට අද දිනය ඉතාමත් යෝග්‍යයි. තම ගෙදර දොර කටයුතු වල වෙනදානුමිති දිනුවක් පෙන්눔 කරන දිනයක් වෙනවා. පවුලේ යන්නේ සමාජිකයන් සමග සහයෝගයෙන් කටයුතු කරන දිනයක්. පෙම්වතා පෙම්වතිය සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරන දිනයක්. කෙසේ නමුත් සෙම් රෝග හතිය ඇදුමන තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් විශේෂයෙන්ම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.